මහත්තයා. සරණි, ඔයාලට ගයක් හොයන වැඩේ රෙක්සි කරලා තියෙන්නේ. මහත්තයා. ඔව්, ඔයාගේ නැන්දටයි මාමටයි එතන කරදරයක් නැතුව ඉන්න පුළුවන්. එතන ෆර්නිචර් ඔක්කොමත් තියෙනවා. ෆර්නිචර්? ඔව්, ෆර්නිචර් එකම ගයක් හොයලා තියෙන්නේ. ඉන්නකෝ මම රෙක්සිර දෙන්න. කතා කරගන්නකෝ. හෙලෝ සරණි. හෙලෝ රෙක්සි මහත්තයා. ඔන්න ෆර්නිචර් එකම ගෙදර හෙව්වා. ඇඳුම් ටික අරගෙන ඇවිල්ලා පදිංචි වෙන්න විතරයි තියෙන්නේ. ආ, ඇත්තද? ඔව්, අපි හෙට බලන්න යා. ඔයා මාමටයි නැන්දටයි කියන්නකෝ එන්න කියලා. නැන්දේ මාමේ? ඔව් ඔව්, එයාලත් කැමති වෙන්න ඉබේ. දැන් රෙහන්න මැරි කරාට පස්සේ ඔයා එහෙණ ඉන්නේ. ඒ දෙන්නට ඔය ගෙදර තමයි ඉන්නේ. මං අහලා බලලා කියන්න. හරි, එහෙනම් මට බලලා කියන්නකෝ ඈ. පොඩකින් ඔමි ඔමි. සරණි. හරි සරණි, එන බුදු සරණයි. හරි මහත්තයා, බුදු සරණයි. මචං, දැන් මෙහෙමයි. කොහොමද දැන් සරණිගේ තාත්තගේ දාන එනවනේ. දැන් හෙට අනිද්දා ඔය ගේ ගත්තා කියලා කියන්නේ ඒ වැඩෙත් එහෙම කරන්න පුළුවන්. අවුරක්සි, එහෙනම් අපි ඒ ගේ ගමු. අයි බලන්න දෙයක් නැහැ. එතකොට ඒ වැඩේ ඉවරයිනේ. ඔව් මචං. අර ලෑලි ගෙදරට වඩා 100%ක් එතන සුපර්බ්. Thank you මචං. සියක් ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදිත කිරිපිටි දැන් ලංකාවේදී ossigift.com දෙකින් පැය 4 ඔබේ නිවසේදම. නෙල්ලි මතකෙන් ගිලිහුණු බ්ලැක් ෂයිනි කෙස් කලමක රහස සන්සිල් බ්ලැක් ෂයින් සමගින්. තමස්කෝයි දැන්? මං දන්න කෙනෙක් ඉන්නවා අර කූඩුවේ. මේ බත් එක දෙන්න යන්න. දීලික් මන්ට යනවා. හරි. මේ? සර්. මට තමසු දැකලා පුරුදුයි. මාව මේ මේ අර අඟුලානේ රේල් පාරයිනේ සංගීතකාරයෙක් නේද? නෑ, මම ඒ මියුසික් කරන මල්ලිලාගේ බෝඩිමේ නැවතිලා ඉන්න කෙනෙක්. ඒක තමයි මේ දැකලා පුරුදු. කවුද ඉන්නේ ඇතුලේ? මම මේ දන්න කෙනෙක් ඉන්නේ මේ බත් එක දෙන්න ආවේ. කවුද දන්න කෙනා? මේ මාටියා කියලා. නන්දසිරි. යාළුවද මිනිහා? දන්න කෙනෙක්. මිනිහා මේ කෙල්ලෙක්ව කිඩ්නැප් කළා. ඒක ගෙනත් තියෙනවා. ඕ, ආරංචි වුණා. ඒ වගේ මේ ගෑනුට පාතාලේ සප්ලයි කළා. ආශ්‍රය කරන්න හොඳ කෙනෙක් නෙවෙයි යා. නෑ, මම නම් සර් ලොකුවටම දන්නේ මේ මගේ යාළුවෙක් තමයි කිව්වේ මේ බත් එක දෙන්න කියලා. හරි, ඊනම් ගිහින් දෙන්නකෝ. මාට්ටුනේ කෙලුණා වුයි. මේ බැරිද මං අරුඩ කියලා මොකක් කරේ ෂේප් එකක් දාගන්න. මුම්බන් හිටම උසාවි දානවා. හරි හරි, අය වෙන්නේ නැතුව ඉඳහංගු. මං හොඳ ලෝයි කෙනෙක් අල්ලලා දෙන්න. මුම්බන් නඩුව තද කරලා දැම්මේ නැත්තම් පුළුවන් මොකක් හරි අප සීන් එකක් ගන්න. මේ උඹ කියංගු බං. උඹ කියම් මං අයිසක් පොරක් කියලා කියපන්. හරි, බය වෙන්නේ නැතුව ඉඳහංගු. අපි try කරද්දා මේ කාලේ ඉඳන් මුලින්. නෑම ජාලයකට unlimited free calls රුපියල් 749ක් රීලෝඩ් කරන්න. ඔබත් අපිත් කරන පුංචි දෙයකට පුළුවන් ලොකු වටිනාකමක් ගේන්න. කීල්ස්. එතකොට අපි බඩු ඔක්කොම අස්කර ගන්න ඕන. මං කිව්වනේ තාත්තේ, ඒ ගෙදර බඩු මුට්ටු ඔක්කොම තියෙනවා. අපි බඩු මුට්ටු අදින්න ඕනේ නෑ. ගිහල පදිංචි වෙන්න විතරයි තියෙන්නේ. මේ එහෙම පදිංචි වෙන්නේ කොහොමද අනේ? එහෙම පදිංචි වෙන්න යන්න බෑ. අපි ඉස්සෙල්ලා මේ මිනිහව බලන්න ඕන. ඒ මනුස්සයත් එක්ක කතා කරන්න ඕන. ඉතින් හරි, මං දැන් ඒකට කතා කරලා වෙලාවක් සෙට් කරගන්න. හැබැයි මේ ඊට පස්සේ ඔය දෙන්න ඒ ගේ බලන්න යන කැමති වෙන්න ඕනේ. හරි හරි හරි, අරු හම්බුනාට පස්සේ ඈ. හරි හරි, ඉතින් ඒකටනේ මේ කතා කරලා සෙට් කරගන්න වෙලාවක්. හැබැයි මම දැන් ගෙට යනවා. ගිහිල්ලා මැහි තෙල් බෝතලිය අරගෙන එනවා. ඒක මම බෑග් එකේ දාගෙන යන්නේ. ගම කෑවද බිව්වා. මේ
උඹ තර්ජනය කරගෙන විතරක් නම් එන්න එපා පුතෝ. ඌවා කරගෙන આવොත් අපි උඹ කියලා කිසි දෙයක් කරන්නේ නැහැ. තර්ජනය කරන්න. හරි හරි. කමක් නැහැ. මං තනියෙන් යනවා ඒකට පදිංචියට. මට ඕගොල්ලෝ ආවත් එකයි නාවත් එකයි. හැබැයි මේ පස්සේ එන්න එපා ඤරුඤුරු ගාගෙන. හරි හරි බං දැන් අපි කැමති වුණානේ ඌව හම්බෙන්න යන්න. ඒක අපි කරන්නම්කෝ. හැබැයි තොන්න පළවෙනි හමු වීම විතරයි නැන්දමාම විදිහට අපි රඟපාන්නේ. ආයි අපි උට අකමැති වුණොත් එහෙම නැන්දමාමකන් ඉවරයි. එච්චරයි. හරි 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 ඕන එකක් හැබැයි කිසිම දෙයක් මහත්යා ඉස්සරහා බෑ. ගෙදර ඇවිල්ලා මගේ ඉස්සරහා ඕන දෙයක්. හරි හරි හරි. බදාගන්නේකෝ ඇපොයින්ට්මන්ට් එකක්. ඇපොයින්ට්මන්ට් එකක් කියන්නේ? ඇපොයින්ට්මන්ට් එකක් කියන්නේ බං කෙල්ලගේ දෙමව්පියෝ කොල්ල හම්බෙන්න වෙලාවක් වෙන් කරගන්න එකට. ආ දෙමව්පියෝ නෙමෙයිනේ. මාමයි නැන්දයිනේ. ආ ඒත් වැරදි. මොකද කොළඹයි කොලත්තයි මොකද? හරි. එහෙනම් කන්ෆර්ම් නේ වැඩේ. පස්සේ අනම්ම නම් කතා බෑ හොඳේ. හරි හරි. උඹ දාගනින්කෝ හම්බෙන්න වෙලාවක් එනවා. හැබැයි හැබැයි මගුලක් නෑ තාත්තේ. කතා කරගන්න මගුලක් එතනදී කතා කරගන්න පුළුවන්. කැමති නම් කැමති කියන්න පුළුවන්. අකමැති නම් ගෙදර ඇවිල්ලා අකමැති කියන්න පුළුවන්. එතනින් චැප්ටර් ක්ලෝස්. පෝෂණීය පැහැපත් සමකට මගේ නිර්දේශය ඕවි කොඩ්රොස්. ඔබේ දරුවාට නව සිග්නල් දන්දාලේ පිළිබා දෙන්න සිරිලක සිනා සුරකේවා. ඉතින් ඔබ කිව්වේ අලු යාරේ ගෙදර CCTV නැහැ කියලා. ගේ ගෙදර CCTV නැති වුණාට බං ඔය වගේ කේස් එකක් ආවම වටපිටාවේ උන්ගේ ගෙවල් වලත් CCTV බලනවා. ඉතින් දැන් ඔය CCTV නම් මං සාපයක් කළා දීලා බං මේ රටට හැම අලගිරියෙම CCTV නේ බං. CCTV තියෙනක හොඳයි බං. එතකොට ඕරකන් අඩු වෙනවා. ඉතින් අපි නේ කොහොරු. කොරුන්ට CCTV තිබෙලා හරියන්නේ. ඔය CCTV වාතයක් වෙන්නේ ඇයි දන්නවද? දැන් බලපන් නිව්ස් එක දැම්මොත් බලා CCTV නිසා ඇක්සිඩන්ට් එකක් වෙන්නනවා. එක්ක හොරකම එක මිනි මෙරුවා. මොන කරදරයක්ද කියලා බලන්න කැම මගුලම් මචං මේ මිනිස්සුගේ මොළ විකෘති වෙනවා බං ඔය මගුල් දැකලා. මිනිස්සුන්ගේ මොළ ආය විකෘති වෙන්න දෙයක් නැහැ බං. අපේ පාර්ලිමේන්තුව දිහා බැලුවාම තේරෙනවනේ අපේ ඡන්දදායකුන්ගේ මොළවල තරව. ඒතකොට දැන් ඔය මාඩියට මොකද බං වෙන්නේ? තාම ප්‍රශ්න කරන් යනවලු බං. ඉතින් හරියටම දන්නේ නැහැ. මේ මොන අලගිටියද බං ඌ ඒකත් සරින් ගන්නෙ? අර ඉතින් කෙල්ල එළියට වෙන වෙලාව බලන්න. අන්න දැක්කද පොඩි මිස්ටේක් එකක් ඇති ඔක්කොම කෙලවලා යන්න. දැන් ওই මාටියා කියලා කිව්වට පොලිසිය කිව්වා ওই මිනිස්සයාගේ ඇත්ත නම නන්ද සිරිලු. ඉස්සර රෙහාන්ලා ගෙදර හිටපු සර්වන්ට් කෙනෙක්ලු. අනේ මන් දන්නේ සජිනි. කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියලා මට නම් හිතා ගන්න බෑ. මොනවාද මේ සිද්ධ වෙන දේවල්? මං ඔයාට කිව්වා මතකද? අපි ওই මාටියා කියන මනුස්සයව දන්නේ නැහැ කියලා. අඩුම තරමේ මාටියා කියලා කිව්වට අපි ඒ මනුස්සයාගේ ඇත්ත නමක්වත් දන්නේ නැහැ කියලා. මට නම් හිතෙන්නේ රෙහාන් තමයි ওই මනුස්සයව අපි ගාවට එවන්න ඇත්තේ. රෙහාන් න්යාවේ වුණා නම් එයා මොකටද රෙහාන්ගේ නංගිව කිඩ්නැප් කරන්නේ? කිඩ්නැප් කරා කියලා ඔප්පු වෙලා නැහැ නේ. කොහොම වුණත් අර SI හිටියේ නැත්තම් අපි දැනටමත් රිමාන්ඩ් එකේ. ඒක නම් ඇත්ත. හැබැයි ඉතින් මොනවා වුණත් ඒ SI කාර්යය නම් හැන්ඩියනේ. මං දැක්කා. ඔයා ඒ මිනිස්සයා දිහා කන්න වගේ බල බල හිටියා. වැඩේමයි කන්න. මම මේ පණ බයේ හිටියේ දෙන්නව මරන් ගිහලා කූඩුවේ දායි කියලා. හැබැයි සචිනි දැන් නම් තත්ත්ව භයානකයි. අපි හිතුවේවත් නැති දේවල් සිද්ධ වෙන්නේ. ඔව්. දැන්වත් මේව නවත්තලා දාලා අපි අපේ පාඩුවේ ඉමු. බෑ 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 බෑ. දැන් නම් මේක කොහොමටවත් නවත්තන්න බෑ. අපි මුලින්ම හොයාගන්න ඕනේ රෙහාන්ගේයි මාටියාගේ අතර තියෙන සම්බන්ධය මොකද්ද කියන එක. ඊට පස්සේ අපි හොයාගන්න ඕනේ මාටියාව අපි ළඟට එව්වේ කවුද කියන එක. ඊටත් පස්සේ අපි හොයාගන්න ඕනේ මාටියා මොකද්ද අපෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක. හා. ඔයා හොයාගන්නකෝ. මට නම් දැන් මේක ඇත්ති වෙලා තියෙන්නේ. ඒ බණ්ඩමේ මාර කේස් එක බං. අනේ මේ වඳින්නම් බං උඹට කේස් නම් ගේන්න එපා. මම හොඳටම හති වැටිලා ඉන්නේ ඇත්තම. නෑ නෑ.
රහන් මට පදිංචි වෙන්න අලුත් ගෙයක් අරගෙන. හෙට එන්නලු බං ඒක බලන්න. ගෙයක්? කොහෙද? ගල්කිස්සේ. ඉතින් ඔබ ගල්කිස්සේ නේද? අනේ මන්ද බං. මාත් මේක තමයි කල්පනා කරන්නේ. ඒ ඊටර පදිංචි වෙන කාත් එක්ක? තනියමද? නෑ නෑ තනියෙන් යන්න බෑ. මේ අම්මයි තාත්තා එක තමයි ඉතින් එමුණුත් යන්න වෙන්නේ. ආ ඒ කියන්නේ උඹ අම්මවයි තාත්තවයි නැන්දයි මාමයි විදියට පරිවර්තනය කරගත්තද? නෑ බං ඉස්සෙල්ලා ඒගොල්ලන්ට රෙහාන්ව හම්බ වෙන්න ඕනලු. හම්බෙලා බල්ලා තමයි තීරණයක් ගන්නවා කියන්නේ. ඊ මොන ගුන් කතාවක්ද බං ඊ? අම්ම තාත්තවගේ කිල්ල ඌ හම්බෙලා ඊට පස්සේ කොහොමද නැන්ද මාම්බගේ වෙන්නේ? නෑ නෑ නැහැ. නැන්ද මාමා විදියටම තමයි බං රෙහාන්ව හම්බෙන්න යන්නේ. ගිහිල්ලා ඉවරලා රෙහාන්ට කැමති නම් ඒ දෙන්න නැන්ද මාමා විදියට දිගටම ඉන්නවා. එහෙම නැති වුණොත් අම්මා තාත්තා විදියට මාරු වෙනවා. ඒ දැන් ගිහිල්ලා බං ඒ වෙලේ මකම ඇති වුණොත් මේ වෙලේ මාරුනවද? හැබං. හැබැයි මං කොහොමත් ඕකට පොඩි මැහිදල් ඔපරේෂන් එකක් දාලා තියෙන්නේ. හරිද? මට හිතන්නේ ඒක දැන් වැඩ කරනවා. රෙහාන්ට කියා ගන්න තමයි බං බැරි. තියාගෝ සල්ල දෙන්නේ තියෙන්නේ. ඔබ කියපන් නැන්දටයි මාමටයි හම්බෙලා කතා කරන්න ඕනේ කියලා. ඉවරයිනේ. වැඩි. ඉවරයි නම් තමයි ඉතින්. ඒ වුණාට මට බයයි බං. උඹලට අර සිකුරාව මරලා බුරු මලගේවල් මවන්න බය නැහැ. කෝල් එක ගන්න තේ බය නේ. ඒක ඉතින් කරේ මූනේ. මම නෙමෙයිනේ. ඒක මං කලින් දැනගෙන හිටියා නම් එමෙ සිකුරාට කලින් මම තමයි සීන නැතුව වැටෙන්නේ. ඒ සමේ ලස්සන වගේම හිතේ ලස්සන උනත් වැඩි වෙන්නේ ෆේෂා ප්‍රීමියම් මාත් එක්ක ඉන්න නිසා. ලයිෆ් බොයි ෂැම්පූලේදී කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. බන්දේසියක තබා වින්දේසි කරමු. අලපම රත් වඩ ගමන් කරන්නේ. 아무තු ඇඩයක් නේද බල් තියන්නේ. ආව්! යන් දුගමු. නෝනේ! නෝනේ! කෝලම් කුට්ටම අගෝස්තු 3 වෙනිදා සිට සතියේ දිනවල රාත්‍රී 9:30ට. ඒ මොකද්ද බං දැන් අරකට කරන්නේ? ඔකට තමයි හාන්ට මොකද්ද කියන්නේ මං? රෙහානයට කියපන් නැන්දයි මාමයි හම්බෙන්න ඕනේ කිව්වා කියලා කියා. නැන්දටයි මාමට මොකද්ද තියෙන උමනාව කියලා ඇහුවොත් එයාව හම්බෙන්න. යකෝ දැන් ඒ නැන්දයි මාමයිනේ උඹේ බාරකාරයෝ දෙන්න. මේ තාත්තා මල අම්මා ආගිය දැනන්නේ කොහමත් උඹත් කියලා තිබ්බනේ උඹ අම්මා තාත්තා කියලා කතා කරන්නේ නැන්දරයි මාමට කිය. කොලත්තයි කොලම්මයි. කොලත්තා? ඒ මොකද්ද මං කොලත්තා? නෑ නෑ බං ඒක මම මේ අදාගත් එකක්. කොළඹ අම්මයි කොළඹ තාත්තයි. කොලත්තා කොලම්මා. කොලත්තා? මොලත්තා නෙමෙයි යකෝ අම්මා තාත්තා කියලා කතා කරා අම්මා තාත්තා. අපි යනවා. ආ උඹලා යනවනේ. කොහොම උඹලා එනවා කිව්වට ආවේ නෑනේ. අමේ එනවා කලින් කියපන් ඈ. අපි ගාන කිපුල් ඩිනර් එකක් දෙන්න. ඉතින් බං උඹලානේ කිව්වේ තව අර ෆෝම් වෙන්න ඕනේ කියලා. මේ යන්ද යන්ද බා වරක් වුණා. ආ මොකද බං? මොකද්ද උඹට ඔච්චර දින අමාරුව? අමාරුයිද වරක් වුණ එක? වෙලාවක් කිවුණා වෙලාවට රිපෝට් කරන්න ඕනේ. මොකද්ද යකෝ උඩට වෙලා තියෙන්නේ? හැම රෙද්දටම පුපුරන්නේ උඹ. හරි හරි මේ යමන්. අපි යමන් බයි යන්නේ අයියා. මේ බලාගෙන බං. උඹලා ගිහිල්ලා හෝටලේ සින්දු කියනකොට මූ එක එකත් එක කෙලගන්නේ ඇයි? අපෝ උඹන්. මූට ඊයේත් මලපැන්න එකෙත් දෙන්නෙක් එක්ක. හරි හරි පලයල්ලා පලයල්ලා. ඉවසීමෙන් වැඩ කරහල්ල ඈ. රණ්ඩු කරගන්නද? හරි හරි අපි ගේනවා. මම මූලක් ගිනිකාරයෙක් බං ඌණා මේ ඒක නෙමෙයි
උඹේ වැඩේට මොකද බං කරන්? අපි ගමු දළු විහාරයක් කෝල්ල. අනේ මට බයයි බං. නෙමෙයි විද්දක් කතා කරන්නේ නැතුව හිටා ඔය ෆෝන් එක. යකෝ වැඩක් කරන්න ඉස්සෙල්ලා ගැට තියෙන්නේ බේ. මේ අම්මලා ගැන තමයි බං මට බය. ආ රින්න නේ. දැන් අවන්ස කරයි කතා කර. මේක කෝපි එකක් මට ෆෝවර්ඩ් කරන්න. ඕකේ සර්. හලෝ සරණි. හලෝ මහත්තයා. ඔව් සරණි කියන්නේ. මහත්තයා මම සරණි නෙමෙයි. එහෙනම් මහත්තයා මම දිනශානි. ඕ නේද? සෝරි සෝරි. ඒක නම් පුරුදු වෙන්න වෙයි මහත්තයා. ඒක තමයි පුරුදු වෙන්න අමාරුම. මන්නම් කියන්නේ මහත්තයා ඔෆිස් එකේ ඉන්නකොට දිල්ශානි කියලා කතා කරා. එතකොට ඉතින් ඔක පුරුදු වෙනවනේ. හරි හරි. මම දිල්ශානි කියලා කතා කරන්නම්කෝ. එපා එපා මහත්තයා. හ්ම්? දිල්ශානි කියන්නේ එපා. ඒක නිකන් ගොන් වුන්. ඉතින් ඔයා මනි කිව්වේ දිල්ශානි කියලා කියන්න කියලා. ඒ වුණාට මේ මහත්තයා එක කියනකොට මට නිකන් අමුතුයි වගේ. හරි හරි. එහෙනම් මම සරණි කියලාම කියන්නම්කෝ. එපා එපා. එහෙනම් ඇහුනොත් ඒක අසත් බඳින්න වෙන්නේ. හා හරි හරි. මොකක් හරි. දැන් ඇයි කෝල් කරේ? මේ මහත්තයා මට පොඩි බඩක් කියන්න තියෙනවා. මොකද්ද? මහත්තයා. හ්ම්. එකෝ නෑ මහත්තයා එක මම පස්සේ කියන්න. නෑ කියන්න. මහත්තයා අර මහත්තයාට මතකද මං කිව්වේ කොළඹ නැන්දයි මාමයි ගැන? ඔව්. එක්කෝ මම පස්සේ කියන්න මහත්තයා. මහත්තයා දැන් ඔෆිස් එකේ වැඩ ටික කරගන්නකෝ. මහත්තයා කාලා දින්න. මම කනවා. ඔයා? මාත් කන්න ඕන. කන්න ඕනේ. ඒ කන්නේ නැත්තේ. පඩගින්නක් නෑ මහත්තයා. මහත්තයා මේ එහෙනම් මං කියන්නද? ඇයිද මොකද්ද කියන්න තියනවා කිව්වේ? නැන්දයි මාමයි. ඒක මං පස්සේ කියන්න මහත්තයා. හරි එහෙනම් පස්සේ කියන්නකෝ. බුදු සරණයි මහත්තයා. බුදු සරණයි. බන්දේසියක තබා වින්දේසි කරමු. කෝලම් කුට්ටම අගෝස්තු 3 වෙනිදා සිට සතියේ දිනවල රාත්‍රී 9:30ට. ගද්දෝ ඊ කරේ. ඇයි? අරුත් එක හොරතල්ලලා තිබ්ද? ඉතින් ඌත් එක්ක උඩතල් වෙන තුඹත් එක්ක උඩතල් වෙන කියලා මට කියන්නේ. දැන් උඹ කෝල් එක ගත්තෙ මොකටද ඌට? මට ඒ කියන බය හිතුණා බං එකපාරට. කියන්න බෑනේ අපේ ඩබල මොක් හරි පිස්සුවක් කෙලියොත්. අද හවසටත් ගිහිල්ලා කතා කරහන්. එහෙම වුණොත් උඹලා යන දවසක මාත් එන්න. අන්න උඹ එනවා නම් මගේ හිතට ෆිට්. එතකොට බැලන්ස් එකක් ගාගෙන පුළුවන්. මේ අද රෑට අනිවාර්යෙන් ගනින් ඈ. කම්මෝගෝ චිකාගෝ කියලා ওই මගුලත් ඉවර කරා. එතකොට මටත් පුළුවන් මගේ වැඩක් කරගෙන පැත්තකට වෙලා ඉන්න. මේ ඔයා හිතන්නේ අර නිලන්තත් රෙහන්ගේ ප්ලෑන් එකක් කියලාද? කවුද නිලන්ත කියන්නේ? ඇයියනේ අර වත්සලගේ යාළුවා. එයා තමයි මාටියව සෙට් කරේ. ඔව් වෙන්නත් පුළුවන්.
මේ මං වට පොඩි වැඩක් කියන්නද? ඔයා මොකක් හරි හේතුවක් හදාගෙන අර SI කාර්යයට කෝල් එකක් ගන්න. කෝල් එකක් අරගෙන මේ මනුස්සව දැලේ දාගත්තා නම් අපිට එතනින් තොරතුරක් හරි ලබා ගන්න පුළුවන්. දැන් ඔයා හිතන්නේ ඔච්චර දැල්ලෙලන්න මම මොකෙක් කියලාද? එදා අර අධිකාරීව දැලේ දාගන්න කතා කරා. ඊට පස්සේ අධිකාරීගේ දුවව දැලේ දාගන්න කිව්වා. දැන් අන්තිමට මේ කොහෙවත් ඉන්න පොලිස් කාර්යයක දැලේ දාගන්නලු. හරි ඉතින් ඔයා යාව දැලේ දාගන්නවා නම් කැමැත්තෙන්ම දැලේ දාගන්න පුළුවන්නේ. ඒකයි මං කිව්වේ. හා මට දැන් පොලිස් කාර්යයක් විතරයි අඩු. වේටර්ලා නිව්සීසෙන්ලා සමාන කරන්න බෑ. උඹ අල්ලගිඩියක් කතා කරනවා නේ බා. එක උනුත් කුලීකාරෝ අපිත් කුලීකාරයෝ. ඔය බණ්ඩ කියන වගේ මචං උඹ ඉහළ පන්තියෙන් ඉන්නේ. උන්ට ආතල් දෙන එක තමයි අපේ රස්සා. අන්න ඒක තේරුම් අරන් අපි වැඩ කරමු මචං. එහෙම බෑනේ අම්මා. අපි ඒක තීරණය කරන්න දිල්ශාන්ටට දෙමු. නැති ඔයා කැමති නම් අපි ඒක කරමු. නෑ නෑ ඒක තීරණය කරන්න ඕනේ දිල්ශානි. මොකද මේ අම්මා නිකන් බය වෙලා වගේ. දැන් මාළු කොට කිව්වේ මාත්‍යව හම්බෙන්න ඕනේ කියලා.